Hi guys and welcome back to my channel. අද මම ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ අපි Centara Ceysands එකේ හිටපු room එකේ room tour එකයි. ඒ වගේම තමයි ඒගලන්ගේ 3 meals අපිට කොහොමද ඒගලන් serve කරේ, ඒ buffets කොයි වගේද කියන එක තමයි ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපේ මේ ආවේ family vacation එකක්නේ. අපේ room එක අපිට ටිකක් පරක්කු වෙලා තමයි හම්බුනේ. ඉතින් අපි ගත්තා triple room එකක්, ඒ වගේම double room දෙකක්. ඉතින් මේ තියෙන්නේ අපි ගත්ත ඒ double rooms වලින් එකක් අපේ room එක. ඉතින් මේක partially ocean view deluxe room එකක්. ඉතින් අනිත් හොටෙල්ස් වල වගේ මේගොල්ලන් අපිට ටී කෝෆි ෆැසිලිටි එක, ඒ වගේම ඒ හොටෙල් එකක අපිට ඉන්නකොට අවශ්‍ය වෙන හැම දෙයක්ම මේගොල්ලන් අපිට මේ රූම්ස් වලට ප්‍රොවයිඩ් කරලා තිබුණා. ඉතින් අපි හැමෝටම තියෙන හරිම busy schedule එකක්නේ. ඉතින් අපි holiday එකක් හරි vacation එකක් හරි ගත කරන්න යනවා නම් අපි හැමතිස්සෙම බලනවා ඒ hotel එක හරි අපි තෝරගන්න තැන කොච්චර අපිට comfortableද, අපිට අවශ්‍ය දේවල් කොච්චර තියනවද, අපිට කොච්චර නිදහසේ ඉන්න පුළුවන්ද කියන එක අපි හැමතිස්සෙම බලනවා. ඉතින් ඒ වගේම තමයි අපි බලනවා ඒකේ තියෙන කෑම කොහොමද, කොච්චර worth the අපි ගෙවන price එකට කියලා. ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ breakfast buffet එක. ඉතින් ඇත්තටම Centara එකේ 3 meals මේ කියන්නේ 3 buffets ම තියෙන්නේ international buffets විදියට. ඉතින් මේ තියෙන ඒගොල්ලන්ගේ bread corn එක. ඉතින් pastries, donuts, ඒ වගේම dinner buns මේ හැම දෙයක්ම ඒගොල්ලන්ගේ bread corn එකට include කරලා තිබුණා. ඉතින් ඒ වගේම තමයි පුරුද්දක් විදියට උදේට කොළ කැඳ බොන කට්ටියක් තියෙනවානේ. ඉතින් ඒගොල්ලන්ට අවශ්‍ය විදියට කොළ කැඳක් තිබුණා. ඒ වගේම මේ තමයි ඒගොල්ලන්ගේ ලයිව් ෆෘට් කට් ස්ටේෂන් එක. ඕනම ජාතික පළතුරක් අපිට ඒ චෙෆ්ට කියලා කපාගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන ඒගොල්ලන්ගේ සැලඩ් කෝන් එක, ඒ වගේම ජූස් තිබුණා ජාති තුනකින්. මට මතක නෑ ජූස් වල ජාති මොනාද කියලා. ඒ වගේම corn flakes, ඒ වගේම cheese සහ cold meat තියෙන platters උත් ඒගොල්ලන්ගේ buffet එකට ඒගොල්ලෝ include කරලා තිබ්බා. ඉතින් ඕගලන් ඉංග්ලිෂ් බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න හිතන් ඉන්නවා නම් Centara Ceysands එකට ඇවිල්ලා ඉතින් මම මේ පෙන්නන කෑම ජාති ටික තමයි ඒගොල්ලන්ගේ ඉංග්ලිෂ් බ්‍රෙක්ෆාස්ට් එකට ගැලපෙන විදියට ඒගොල්ලන් arrange කරලා තිබුණේ. ඉතින් ඉංග්ලිෂ් බ්‍රෙක්ෆාස්ට් එක වගේම තමයි ඒගොල්ලන් ශ්‍රී ලංකන් බ්‍රෙක්ෆාස්ට් එකත් එළියේ ඒගොල්ලන් වෙනම ඒගොල්ලන්ගේ රෙස්ටෝරන්ට් එකෙන් එළියේ arrange කරලා තිබුණා. ඉතින් මේ තියෙන්නේ ශ්‍රී ලංකන් බ්‍රෙක්ෆාස්ට් එකට තිබ්බ දේවල්. කිරි හොදි, එතකොට කිරි බාත්, ඉන්දියාප්ප, පරාටා, තෝසේ, තව මොනවාද ආප්ප, ඒ හැම දෙයක්ම තිබුණා. ඒගොල්ලන්ගේ ලයිව් ඇක්ෂන් ආප්ප ස්ටේෂන් එකකුත් තිබුණා. ඉතින් එතන චුට්ටක් පෝලිම වැඩි. ඉතින් ඒ වගේම තමයි ඔගලන් ඔම්ලට්ස් වලට කැමති නම් ඉතින් අනිත් ගොඩක් හෝටල්ස් වල මේක ගොඩක් කොමන් දෙයක්. ඉතින් Centara Ceysands එකෙත් ලයිව් ඔම්ලට්ස් ස්ටේෂන් එකකුත් තිබුණා. ඉතින් ඔගලන්ට අවශ්‍ය විදියට ඔගලන්ට කැමති ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා ඔගලන්ට කැමති ඔම්ලට් එකක් මෙතන HF කියලා හදාගන්න පුළුවන්. බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ දැන් මම ඔයගලන්ට පෙන්නන්න යන්නේ ලන්ච් එකට මොනවද තිබ්බේ කියලා. ඉතින් ඉස්සෙල්ලා මං පෙන්නවා වගේ මොනවාද බ්‍රෙඩ් කෝන් එකක් තිබුණා, ඒ වගේම සුප් තිබ්බා.
මේ තියෙන ඒගොල්ලන්ගේ සලාඩ් කෝන් එක ඔගලන්ට කියන්නේ හදපු රෙඩිමේඩ් සලාඩ් සුත් තිබුණා ඒ වගේම වෙනම අපිට ඕන විදියට සෝස් දාලා හදා ගන්න පුළුවන් විදියට ඒගොල්ලන් වෙජිටබල් කට්ස් දීලා තිබුණා මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒගොල්ලන්ගේ ලන්ච් බුෆේ එකත් ඒගොල්ලන් සර්ව් කරන ඉන්ටර්නැෂනල් බුෆේ එකක් විදියට ඉතින් ඒක නිසා මේ සලාඩ් ජාති ඒ වගේම ශ්‍රී ලංකන් ෆුඩ් මේ හැම දෙයක්ම ඒගොල්ලන් ඉන්ක්ලූඩ් කරලා තිබුණා ඉතින් මෙතන ඉඳන් ස්ටාර්ට් කරන්න ඒගොල්ලන්ගේ මොනාද තිබුණේ කියලා ශ්‍රී ලංකන් කෝන් එකේ ඉතින් මම මේ පෙන්නන ශ්‍රී ලංකන් ෆුඩ් කෝන් එකේ ඒගොල්ලන්ගේ තියෙන රෙස්ටෝරන්ට් එක ඇතුලේ ඉතින් ඒ වගේම තමයි රෙස්ටෝරන්ට් එක එළියේ ඒගොල්ලන්ගේ තිබුණා චයිනීස් ඒ වගේම එක එක ಜಾති ග්‍රිල් කරපු මස් මාළු තියෙන ස්ටේෂන් එකක් ඒක තිබුණේ ඇත්තටම රෙස්ටෝරන්ට් එකෙන් එළියේ ඊළඟට මම ඔයගාට පෙන්නන්න යන්නේ ගොඩක් කට්ටියගේ ආසම කෝන් එක. ඉතින් මේ තියෙන ඒගොල්ලන්ගේ ඩෙසර්ට් කෝන් එක. ඉතින් මට කට්ටිය කැම ගන්න කලින් ඩෙසර්ට්ස් ටික පොඩ්ඩක් මික්ස් කරන්න කලින් මම වීඩියෝ එක ගත්තා. ඉතින් ඒක නිසා මට ලස්සනට ඒක පෙන්න ගන්න පුළුවන් වුණා. ඒකට අයිස්ක්‍රීම් ඒ වගේම පුඩින් ජාති, කේක් ජාති, මාෂ්මෙලෝස්, ජුජුප්ස් එතකොට ෆ්‍රූට් කාට්ස් ඒ හැම දෙයක්ම ඒගොල්ලන්ගේ ඩෙසර්ට් කෝන් එකට ඒගොල්ලන් ඉන්ක්ලූඩ් කරලා තිබ්බා. ඉතින් මෙන්න මේ ටික තමයි ඒගොල්ලන්ගේ ලන්ච් බුෆේ එකට ඒගොල්ලන් ඉන්ක්ලූඩ් කරලා තිබ්බේ. ඔන්න දැන් අපි යනවා ඩින බුෆේ එක කොහොමද කියලා බලන්න. ඉස්සෙල්ලම තියෙනවා බ්‍රෙඩ් කෝන් එක ඇස් යූෂුවල්. ඉතින් ඩින බන්ස් තියෙනවා, පේස්ට්‍රීස් තියෙනවා, ඒ වගේම සුප් තියෙනවා, ඒ වගේම මේ තියෙන ඒගොල්ලන්ගේ සලාඩ් කෝන් එක. ඉතින් බුෆේස්ට් එක පෙන්වුවට රෙස්ටෝරන්ට් එක කොහොමද කියලා මට පෙන්වන්න බැරි වුණානේ. ඉතින් මේ තියෙන ඒගොල්ලන්ගේ රෙස්ටෝරන්ට් එක. ඉතින් මේකේ තමයි ඒගොල්ලන් මේ බුෆේස් තුරම සර්ව් කරන්නේ. එතකොට මේ තියෙන්නේ තවත් බුෆේකේ තිබ්බ දේවල්. ඉතින් චූටි කට්ටේට එහෙම ඕනනොත් කියලා චිකන් මී නගට්ස් ටිකකුත් ඒගොල්ලන් ඒගොල්ලන්ගේ බුෆේ එකට ඉන්ක්ලූඩ් කරලා තිබ්බා. ඉතින් මේ බුෆේ එකේ ඩිනර් බුෆේ එකේ ඇත්තටම ඒගොල්ලන්ගේ ඉන්දියන් පැත්තට පොඩක් බරව තමයි තිබුණේ. ඉතින් ඒ වගේම ශ්‍රී ලංකන් ෆුඩුත් තිබුණා. ඉතින් ඇතනම් කියන්න ඕනේ ඒගොල්ලන්ගේ ලයිව් ඇක්ෂන් ස්ටේෂන්ස් ඔක්කොම තියෙන රෙස්ටෝරන්ට් එකකින් එළියේ. ඉතින් ඕගලන්ට ග්‍රිල්ඩ් පෝක් ඒ වගේම ෆිෂ් ඒ වගේ සීෆුඩ් ගොඩාක් ජාති
ඒ වගේම ෆ්‍රයිඩ් රයිස් නූඩල්ස් වගේ ලයිව් ඇක්ෂන් ස්ටේෂන්ස් ගොඩාක් ඒගොල්ලන්ගේ බුෆේ එකේ තිබුණා. ඒ ඔක්කොම ඒගොල්ලන් ඉන්ක්ලූඩ් කරලා තිබුණේ ඒගොල්ලන්ගේ රෙස්ටෝරන්ට් එකේ එළියේ තියෙන ස්පේස් එකේ. ඉතින් මෙතන ඒගොල්ලන්ගේ ඩිනර් බුෆේ එකේ ඩෙසර්ට් කෝන් එක. ඉතින් ඕගොල්ලන් මේ වීඩියෝ එක බැලුවොත් මේකේ කොහමද රූම්ස් කොහමද ඒගොල්ලන්ගේ ඩිනර් බුෆේස් ඒ කියන්නේ බුෆේස් කොහමද කියලා ඕගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. So thanks a lot guys for watching this video and don't forget to like and subscribe my YouTube channel. Stay tuned.